නුවරළී ග්‍රෑන්ඩ් හෝටලේ ඉදිරිපිට වූ ඉන්දියානු අවන්වල අසලට සාගර වාහනය ගෙන ගියේ. ග්‍රෑන්ඩ් හෝටලේ මෙන්ම ඒ ඉන්දියානු අවන්වලද රාත්‍රියට සුන්දරව දිස්සේ. මිස් ඇතුළට ගිහින් කනවද නැත්නම් මම වාහනයට තෝසේ ගේන්නේ නැද? එළියේ සීතලයේ ඇරත් මෙහෙම කද්දේ සුන්දරය. කියන්නේ කෙසේද? ඇතුළට යන්න බෑ කියන්න. ඇය රහසින්මින් කීවායි. ප්‍රේමා කිසාවක් කීවේ නැත. ඔහු සිනාසෙමින් අවන්වල තුළට ගියේ. පව්. නිකමට ප්‍රේමාගේ මුවින් පිටවිය. දැන් අසරණ වී ඇත්තේ ඕනම තමයි. මුලින් මුලින් කතා නොකර දැන් කතා කරන්නටම නොහැක. කතා කළා නොකළත් හිතවත්කමක් තියෙනම් ඉන්න ඕන. කච කච ගගා කියවන්න ඕනේ. සපෝකේ ප්‍රේමාට බනින්නාක් මිනි. හිතවත්කමක් මනුස්සකමක් නැත්තම් අරම මුරුතෙන්පත් කියනත් කවාවිය. කඩවලලින් පොට්ටු අරන් දෙයියේ. ප්‍රේමාගේ කතාවට සපෝ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරි සිනාසුණයි. ප්‍රේමාගේ අත උරතලයට වැටිනේ. යන්නානේ. කවදාරි කතා කරන්න වෙයි. නෑ මම කතා කරන්නෙම නෑ. මේ දුප්පත් ගෑණිත් ඉන්නේ මේ පතනෙමනේ. ප්‍රේමා කිවි තරහෙන් නෙමෙයි ආදර බර හඳිනි. ඔහු ආවේ සිල්වර් බාට බන්දේසයක් කැණි පිගානක හතර පහට නැවෝ මසාලා තෝසෙ ටිකකුත් තෝසෙ සම්බෝල කුඩා කප් ටිකකුත් හොදි කප් එකකුත් රැගෙනේ. ඒ රැගෙනා ඔහු ඇගේ පැත්තෙන් දොර ඇරියේ. ආමේ සර්වියට් එක දාගන්න නැත්තම් කකුල පිච්චේ. එකපාර කන්නෙපා පරිස්සමින් ගන්න. හොදි ටිකි ටික දාගන්න. සපු ඇස් ලොක කරගෙන බලා වුණාය. ඔහු පිගානේදී ගිය පසු එහෙමම ප්‍රේමාදස බැලුවාය. චූටි දෙට්ට තාතා කෙනෙක් කියනා වගේ ඒවනේ කිව්වේ. ඈ ඇයි ඒ ප්‍රේමා? කෙල්ල ඇසුවේ උපරිම මිනි. ප්‍රේමායේ දැස් දෙසම බලා වුණාය. මාත් අහන්නේ ඇයි කියලා තමයි වස්තුවේ. මං හරි දැන් මේක මෙහෙම දාගෙන හොදි හලාගන්නේ නැතුව පරිස්සමින් කන්න. ප්‍රේමායගේ දෙපා මතට සර්වේට් එක දමා කීවාය. ඔහු කීවේ ඇත්තේ. උණු තෝසි ටික නිසා සිල්වර් ප්ලේට් එකම රත් වී ඇත. ඔහු සර්වේට් එකක් ගෙනත් දුන්නේ ඒකය. යලිත් වූ පැමිණ ප්‍රේමාරද තෝසෙ එකක් ගෙනවද්දී එගේ පැත්තෙන් ආවේ. මිස් බොන්න ඔරෙන්ජ් ජූස් එකක් ගේන්නද? නැත්තම් අඹ බීම එකක්? රහ අඹ බීමේ කියන්නේ කෙසේද? සීතල වැඩි නිසා දොඩම් හොඳ නෑ. අඹ බීම එකක් බොන්න. ඒක රහයි මිස්. සිතින් සිතනදී ඌට දැනෙන්නේ කෙසේද? අක්කටත් මැංගෝ එකක්? හා මල්ලි. මසාලා තෝසේක රසය. ඔහු කීවක් මේ නැයි කෑවේ උණු තෝසේක ටිකින් ටිකේ. ඔහු යලිත් ආයේ අඹ බීම දෙකක් රැගෙනේ. ඒ පරිස්සමී වාහනය සීට් දෙක මැද වූ කොටසේ තිබූ ඔහු සබෝගේ පිගාන දෙස බැලුවේ. අවන්නර තුලට ගිය ඔහු යලිත් ආවේ තෝසේ සම්බෝල ටිකක් රැගෙනේ. ඒ සම්බෝල කප් එක ඇගේ පිගාන මත තබා ඔහු හිස් කප් එක ගත්තේ. තෝසෙ සම්බෝල ටික මේ බලද්දි ඉවරවේ. ඒ තරමට රසය. ඔහු මේවා බල බල කරන්නේ කෙසේද? සපෝට පුදුම ඒකය. ප්‍රේමා බේබි අරයට කන්න කියන්න. ප්‍රේමාගේද පපෝ උණුවේ. අනේ ඒක තමයි අපිට කෑම ගෙනද්දී ඉන්න කොල්ල කන්නේ. ඔය අලිතාවේ තෝසෙ සම්බාර හොදි අරගෙනය. අනේ මල්ලි කන්න. හාකේ මං කන්නම්. මිස් වඩේකවුත් ගේන්නද? එපායයි කොහොම කියන්නද? ඔහු නොකා ඉන්නේ ඇයි? එකවරම ආ වාහනයක් නවතා තිබු ඩබල් කැබ් රියාසල් නතර වූයේ වේගවත් බ්‍රේක් පාරක් ගසායි. වාහනෙන් බැසාවේ දිල්හරය. සපුට කනඩගත් තෝසේකට හිරවිය. ආදේශයේ දිල්හර මෙතනට කඩාපාත් වූයේ කෙසේද? සපු ප්‍රේමාදේශ බැලුවේ බියෙන් මිනි. බේබියෝ දිල්හර මහත්තයා නේද? හොඳකට නෙමෙයි මිනිහා එන්නේ. සපු ආශාවෙන් කන්නඩගත් මසාලා තෝසේක දෙස දුකින් බලා උන්නාය. වේගින් ආ දිල්ලාර සපෝගේ පැත්තෙන් වාහනයට බුණි. බබා ආ දිල්ලාර අයියා මේ කොහෙද? සපු ඇසේ තරම් ගණනක නොගෙනේ. මාතාන්නේ ඒක තමා. මේ රෑ පාරවල් අයිනේ මොනාද කරන්නේ? සපු මේ අසික්කිත පිරිමිහඬට ආසා කළේම නැත. මගේ තාත්තවත් මට මේ වගේ සැරෙන් කතා කරන්නේ. සපු සිතේ කේන් තියෙනි. පේන්නේ නැද්ද තෝසේ කනවා? ප්‍රේමාට කියලාගෙන දුක සිතුණි. තෝසේ ගන්න ආසයි කිව්වනම් ගිනක් දෙනවනේ. මොකටද මේ පාරවල් වල ඉඳගෙන කන්නේ? ලැජ්ජ නැද්ද? එහේ මොකද්ද ලැජ්ජාව? හරි කාල ඉවර කරන්න. අර බොරුවා තමයි මේ ඔක්කොම කරන්නේ. ඌ ගානට වැඩි හිකනලා.
දිල්ලාරේසේකයා වේගෙන් දොරවසා ආහන්නල තුලට ගියේ. සපෝත් ප්‍රේමා තේදස බලා උන්නේ කේන් තිනේ. එයා මාව හදලා වගේ කතා කරන්නේ. දැන් ගිහින් අර කොල්ලට මොන පාට් එකක් දායේ දන්නේ නැහැ. සපෝටත් බය ඒකේ. ඔහොමයේ කිසිවකට වැරදි නැත. තෝසේ කන්නට එකගෙන ආවේද තමා තෝසේ කන්නට ආසයයි කියු නිසායි. දුප්පත් කොල්ලට ගිහින් පාට් එක දායි. ඒ කොල්ල ඉතින් ඉවසගෙන ඉන්නෙපෙයි. මයි යන්නම්. සපෝ බහින්නට ගියායි. එහෙත් ප්‍රේමා යගේ අතකින් අල්ලා ගත්තායි. එපා බේබි. බේබි මොනා කිව්වත් කළත් පස්සේ හරි කොල්ලට ඒකට රිටර්න් එක දෙනවා. එයාලා එහෙමයි. දිල්ලාරා වන්නල්ට එද්දී සාගර උන්නේ සපෝට උණුවෙන් වඩේ දමා ගනිමිනි. උණුවෙන් මසාලා වඩේ ගන්නට නම් ටික වෙලාවක් සිටිය යුතුය. උණුවෙන් නැතුව මේ නුවරළිය මසාලා වඩේ කා පළක්ද නැත. අවන්නල්ට කඩාගෙන එන්නේ දිල්ලාරව දුටු සාගරව ගැස්සුනේ. ඔහුගේ කඩාගෙන තමා වෙතට එන්නේ හොඳකට නෝන බව තීරුම් ගත්තේ. දිල්ලාර මාත්‍යා සාගර කතා කළේ තරමක බියකිනි. තම්සේ මොකටද බේබියෝ මේ හෝටල් ගානේ එක් කරන් ආවේ? හා සාගර පිළිතුරු දුන්නේ නැත. ඔහු වෙන කෙනෙකුට උත්තර බඳින්නටද අවශ්‍ය නැත. එද්දි මොනවා හෝ ආස දෙයක් අරගෙන දෙන්නේයි කිව්වේ ලොකු නෝනාය. තම්සේ ආපු වැඩේ කරගෙන ඉන්නව ආරෙද? ඕනට වඩා නටන්න ආවොත් මං තම්සේ ෆාම් හවුස් එකේ තියාගන්නේ නැහැ. සාගර සිතින් සිනාසුනේ. තමා ෆාම් හවුස් එකේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නට ඔහුට අයිතියක් නැත. දෙනවා මේට යතුරු. සාගර සාක්කුවේ දමාගෙන උන්නේ වාහනේ යතුරු ඔහුට පෑවේ. දිල්ලාරි යතුරු ගත්තේ සාගරට ගහන්නට මෙන් අත උලුක් කරේ. ඔහු එහෙම බිම බලාගත්තේ. දිල්ලාර ගියපස් සාගර තෝසේ හා වඩේ සහිත ප්ලේට් එක රැගෙන වාහනේ ළඟට ආවේ. සපෝ වීදුරෙන් ඔහු දෙස බලා උන්නේ අසරණවය. මොනාදෝයි බලන් ඉන්නේ? ගන්නවා බේබිලාගේ ප්ලේට් එක. රෝෂා, උඹේ වාහනේ අරන් වරෙන්. නොයිතු මොතක දිල්ලාර වාහනේ රියදුරසුනට ගොඩ වෙද්දී සපෝට කිසිවක් හිතාගන්නට බැරි විය. ඔයා මොකටද මේ වාහනේ අරන් යන්නේ? අපි ආපු විදියට යන්නම්. සපෝ කිවි කේන්තිනි. සාගර වඩේ විගණ අල්ලාගෙන බලා උන්නේ. ඇයි මං එළෙව්වම කැබ් එකේ රෝද කැරකෙන්නේ නැද්ද? දිල්ලාර අයියේ කරුණාකර වාහනේ තියන්න. සපෝ කිවි කෑගසාමිනි. එහෙත් ඌ ඇසුවේ නැත. වාහනේ තප්පරය තුල පණ ගැන්වූ වේගෙන් වාහනේ පාරට දැම්මේ. සාගර වඩේ පිගාන අල්ලාගෙන බලා උන්නේ. ප්‍රේමා සබෝ තෝදස බැලුවේ කරගියා ගන්නට දෙයක් නැතුවේ. වාහනේ නවත්තන්න දිල්ලාරයි. දිල්ලාරේ ඇසුවේ නැත. සබෝගේ දෙනෙතින් කඳුළු වැටුනි. ඇහ තොල්පට හපාගත්තේ වාවා ගන්නට බැරි තරම් දුකකිනි. තමාගේ ජීවිතේට මේ වෙන බලපෑම කුමක්ද? දිල්ලාර මාත්‍යා අර මල්ලි පවු නේද? ප්‍රේමා කීවද දුකිනි. ඇයට ජීවිතේ කාගෙනවත් ඇති නෝ තරම් අප්‍රසාදයක් දිල්ලාරගෙන ඇතිවිය. ප්‍රේමා ප්‍රේමාගේ වැඩක් බලා ගන්නවා. දිල්ලාර කීවේ තර්ජනයක් විලසිනි. ඒ කතාවට ප්‍රේමාගේ දැස්වලද කඳුළු පිරුනි. සපෝ වචනයක්වත් කතා කළේ නැත. ඇය තොල්පට ලේ පන්නේ තරමට හපාගෙන අනිත් පැත්ත බලාගෙන උන්නාය. වාහනේ අද්දද්දී ඔහු වඩේ පීරසිකුත් අතේ තබාගෙන බලා උන්නාරු සපෝට සීවිය. ඒ වඩේ පීරසි හෝනෙන් දමාගෙන ආවේ තමාට බව ඇය දනී. ඔහු තමාට කන්නට එක එක දේවල් දමාගෙන ආවේ ඔහුවත් නොකාය. ආමේ සර්වියට් එක දාගන්න. නැත්තම් කකුල පිච්චෙයි. එකපාර කන්නෙපා. පරස්සමින් කන්න. හොදි ටික ටික දාගන්න. ඔහු තෝසිපි ගාන දී කීවේ ඒ තරම් ආදරයකිනි. දිල්ලාර මහපාරේ දමාවේ එහෙම ඔහු අය. ඇතුළයි උණු අතුරු වක් කරන්නම් මේ නැවිලි ගිනියයි. තාමත් නෙත්වල ඉතිරි වී ඇත්තේ ඔහු වඩේ පීරසි අල්ලාගෙන බලා උන්න අයුරේ. තෝසෙ වලට බිල ගෙවන්නට ඔහු අත සල්ලි තිබ්බාද? නොරේ සිට මේ රෑ ඔහුට ඉන්නට බස් නැත. ත්‍රී වීලරයක්වත් ගෙනෙන්නට ඔහු අත මුදල් තිබේ නාද? සපෝර් සිතින්නේ මේවාය. තමාට තිබ්බ දිල්ලාර ගැන නොහිතා වාහනේ බහින්නට. එසේ වනන් දිල්ලාරට බලෙන් වාහනේට තමාව නගා ගන්නට ලැබෙන්නේ නැත. සියලටම වඩා සපෝට දුක තමාගේ ජීවිතයේ ඉහළින් වන මේ බලහත්කාරකම් ගැනය. පාන්දරක ගිහිලා ලෝකාන්තයෙන් පහලට පන්නවා. ඒත් මම මුවාගේ මිනිහෙක් එක්ක යන්නේ. සබෝ කලෝර පතනේ දෙස බලාගෙන සිටියේ ඇවිලිමිනි. ඔහු සමහර විට හෙටම් ෆාම් හවුස් එකේ රැකියාවෙන් අස්සියනු ඇත.
ෆාම් හවුස් එකකින් ඌට විඳින්නට වන්නේ මේවැනි කෙනෙහිලිකම් නම් ඒ රැඳීම තේරුමක් නැති වැඩකයි ඌ අද රැට සිතනු ඇත. ඌ දක්ෂය, අවංකය, අන් බොහෝ දෙනෙකුට වඩා දක්ෂය. ඌ වැනි අයට මීට වඩා හොඳ රැකියාවල් ඕනතරම් ලැබෙනු ඇත. සපෝට හීල්ලිනි.